මාන අපි මේ ගත කරන්නේ වාතය චලය භූමිය ඇතුළු ස පරිසරයම මිනිස්සු විදිහට අපේ ක්‍රියාකාරකම් නිසා දෝෂණයට බලපෑමට යටත්තුන කාලවකවවානක. ඉතින් පරිසර දෝෂණය කනදේ වර්තමාන දී තමත්ම ඉහර මට්ටම පවතිනවා. හැබයි සමස්ථමානය වර්ගයාගේම යහපවත්ව වෙනුවෙන් මේ පරිසරය කියනදේ අරක්ෂාකරගැනී මත්‍යවශකාරණයක්. මෙ මේ කාරණාවදි තමයි. පරිසරික තිරසරභාවය කියන කාරනාවේ වැදගත්කම ඒ සාධකයේ තියන වැදගත්කම අපට වැටහෙන්නේ. ඒ පරිසරක තිරසරභාවේ වැදගත්කම බොහම හොඳින් වැටහහිෙන කාලවක්වනක් විදිර කාලවකවනු අපට හඳන්වා දෙන්නට පුළොුවන් ඉති පරිසරය ආරක්ෂාරගැනීම මිනිසු විදිහට මනුෂයන් පිදිහට අපි හැමෝගම වගකීමක්. යුතුකමක් ඒ යුතුකම වගකීම හරි විදිහට අන්ඳුනාගත් ආයතනයක් විදිහට යොනි ලව ශ්‍ර ලංකා යතන හඳන්වාදන්නට ොළුවන් ති ේ සුක විරනය වව වි නිශ්ාදය. රිබෝගිකයින් වෙේ ඉතාමත් ප්‍රමතිීන් උස සෞඛ්‍යයා රක්ෂිත වනද පලට ඉදිරිපත් කර නිශ්ාදනයක් විදිර ුනිව ශ්‍ර ලංකා ඇතනයට හඳන්නන්වාදන්නට පොලනති දශක අටකට අධි කාලයක් පුරාවුන් අප වෙනුවෙන් සේවයි කරන්නට ඉටවෙල කැපවෙලා ඔන්ස් අපට ඒ සේවාමන් ලපාදෙනවා. විශෂම මත කරන්න ඕන කාරණාවක්තමයි හෝමම්කයා පර්සනල්කයා සහ කන්සීමුබල් කියන පෙටමේ කාණ්ඩ තුනයටතේ විධ නිශ්පාදනය නඕන් පාරිබෝගකන් විදිර අප අදට ලබාදෙනවා. ඒ වගේම ගතක්කර ඕනත වත්කරනාවක් තමයි සියලුම නිෂ්පාදනයන් නිෂ්පාදනය කරණන්නේ. ද ඉතින් ය නිිලිව ්‍රී ංකා අයතනය මේ පාරිසරික තිරසරභාවය කියදේ පිළිබඳ විතාමත් හොඳින් වටහගෙන පරිසරේ තින වගකීම පිබඳව අපිකොයි විදිහට පරිසනය අරක්ෂාරගනන් මේ සියල දවල් පිඳ ත්ම හොද ගකීමකින් වටහගෙන කටයුතු කරන අයතනයක් විදිහට මේ පරිසරක තිරසරභාාවය පිළිබඳ වැඩ අධන ො යොම ක ල න අදසේද ොම පිශෂ කතාාහක් කරන්න පි සෝදාධන පත් ක පටිකතු වෙනවා. ශ්‍ර ංකා තන තුළ සැලසූ පරිබෝගික සේවා සහ ලෝජි ටික් පැි විදංශවල වසර පහළවක සේවා පළ පුරදධ තියන, හොරන ුනිිව කර්මාන්ත ශාලා පරිශ්්‍රේ කළමනාකරු දමත් තබේරත් මහත්්‍ය ඇනොට සුබූ සනක්. ගේම පිතක කතාාටිකතු වෙනවා තේකර්මාන්තය තුළව වසර විස්සක පලපුරද්ධ ඇති විශේෂම තිරසර සහ පරිසර හිතකාමියයාකාරයට තේ නිෂ්පාදනය පිළිබඳවත් තැකින්ම් බහුල යුනිලිව ශ ලංකා ඇතනේ පළමු කර්මාන්ත ශාලාා කලමනාකාරීණය වගේම වර්තමානයේදී. අගර පතන යුනිලිව සේචී කර්මාත ශාාවයත් ප්‍රිය ම් ක් ෝට් ිලවන් පුත්්ලික සමාගම කළමනාකාරෙන්ය අනෝෂ කොතල මහත්මත්ත පිත්තක කතාාටිකතුවන අයිබ ො තු ම මතර පින්න දම. තිරසරභාව කිය මුොක් එතුකට පාරිසක තිර සරභාවක කිය මක් ව ද මත් හත් ම බතුමගේ මුලල්ින් හන්නට කමති අපේ කතතාාවාාවට ප්‍රවේශයක් විදිහට මෙම වැනි ගටුවක්. මේ යනිලව ශ්‍රී ලංකා ආ අයතනය තිරසරභාවය කියන කාරනාව දකන කොයි විදිරට දේකගේ බ හන්නට කැමැති ඔබා අයතනයට පාරිසරරික තිරසරභාවය කියන මේ සංකල්පය කොයිතරම් දුරට වැදගත්වෙනද. ෝ චතුර. ුලිව යිතනයට අයතන අපි අරමුණ හෙමනැත්තම් පපස්සක ගත්තත්තිරසාර තිරසර පොදදුජීවන අවශයක් කහෙමනැත්තනම් තු මේ සස්ට්‍රනබල් ලිවින් කොමන් ලස් කියනෙ තම අප අරමුණ වෙලා තිෙෙන මේ සඳහාහ අපේ සන්නාම ඒකම අපේ පුද්ගලයන් ඒකරාචිව විශාල කාර්භාරයක් සිදුවමින් පවතිනවා ඒකම අපි ඔප්පු කරමින් පවතිනවා තිරසර ව්‍යාපාරයක් කියනෙක්කින් පරිසරයට ඒකම පුද්ගලයන්ට ධනාත්මක ඒ බලපෑම කරනවාට අමතරව සාර්ථක ව්‍යාපාරෙකුත් කරගනයාමට හැකි බව.. මක් නිසා දෙත් මේ තිරසර ව්‍යාරයක් තුලින් අපිට පුුවන්වෙලා තියෙන අනවත්පාදනයන් නොට යොුවෙන් ඒකම අලුත් වෙළඳපොළවල්ලලට යොමුුවෙන් ඒකම පිරිව අවම කරගැනීමට සහ අපේ සේවකයන් දර්රමත්කිරීමමට මෝටිවේට් කිීමත් අපිට පුළුවන්ගවෙලා තියෙනවා මේ තිරසර ව්‍යාර පුලින්. අනිපැත්තය පිගත්තුත් අප අනාගතය අපිට තියෙන විකල්ප. ට විකල්පතින ගත්තු තිර සාර්ව්‍යාරෙන්ඩ් වෙන අපිට කිසි විකල්පයක් නෑ. එතකොට මේ ඔස්සේ කතාබා කරදි මේ ඔස්සේ බලද්දී යුනිිලිවා යතනය විතින් ප්‍රධාන අරමුණු තුනාකොස්සේ අපිටයුතු කරගනයනවා පළවෙනි අරමුණ තමා පාරසිරික යහ පැවත්. දෙවනුව අපේ මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය ආත්ම විශ්වාසය ඒකම යහපත සඳහා කටයුතු කිරීම දෙවනවා. සාධාරණ ඒ වගේම සාමාජික වසෙන් ඒක බද්ධ සමාජයක්ිෙනවා ඉංකලසිව් කල්චයක් ගොඩ නැගීම. මෙන් අදා පිවිශේෂම කතාය කරන්නේ පාරිසරය යහපැවත්ම පිළිබඳව. තට පරිසර යහපැවත්ම ඇතරගත්හම කාලගුණනික වි පර්යාශයන්නවම කිරීමට ඒකම කැලිකසල වලින් තොර සමාජයක් ගොඩ නැගවීමට ඒකම අප පරිසරයේ සුරක්ෂ භාව රක්ෂ කිරීමට ඉතාමත්ම ඇදගත්තෙන එතකොට අපේ සමාගමේ ශ්‍රී ලංකාවේ හොරණ සහ සට කර්මාන්තශාලා දෙක ගත්තුොත් මෙහි ප්‍රමුක කාරර්බාරයක් ඉටු කරමින් පවතිනවා විශේෂයෙන්ම අපි කියනවා මේ පුනර්ජනනීය බලය රයිට රිනියවබල් එර්ජ පැත්තෙන් කටයුතු කරල තිනවා එක්කම හරිතාගාර වයු විමෝචනයාවම කිරීමට ඊළංඟට අප ද්‍රව්‍ය ජනනය කිරීම අවම කිරීමට ඒකම ජලය බලශක්තියගේඉතාමත් වැදගත් ප්‍රභයන් භාවිතය අවම කරන්නේ කසේද කියන මේ යනාධකාරණවල අපි වැඩකරමින් පවති. තමත් පැම මේ ඔබතුමා කතාහරය පහදිිරපු දේවල්ලක මට මෙහමහන්ට තු මේ පරිසරක තිරසර භාවය කියන්නේ යොනිලිව ආයතනය විහිදුුණු ඒ පරිසරය විතරක්නව මංහිතන සමස්ත්‍ය ව්‍යාර ක්‍රියාවල පුරම විදුණු සංකත් පයක්ක් විදරට පට හඳුන්දන්නට පොවන්න්නේ. ඒලට ප ාහරය ොහම ශේ දයක් පිළිබඳ ව න මුක ල ක ර ස තනම් අනෂ හම පංුබෙන් හන්ට කැමති මේ සේට මන්ත ාව පිබඳ ටක් විස්තර දැන ාගන්න ැතිගේ ඔබයි හන්නට කැමති මේ අගර පත්න ප්‍රදේශය තියන පාරිසර පරිසරයට මොනවගේ ත් බලපෑමක්ත එල්ල වෙලා තියෙන්නේ මේ පාරිසක ක්‍රියාවලිය කොයි විදිහට බලපෑමක් එල්ල ල ති මේ පරිසක සංකල්පය. ඕචතරේ ප්‍රශ්නන් චුට පොඩි හැබැම උත්තර ටික් දිගයිවිතන ම ඉස්සල්ලම බොහම ස්තුතිවන්ත වෙනවා සන්තෝස වෙනවා අපිට මේ වගේ ඇවිල්ල මේ වගේ ඔගලන් එ මේ දමිත් කිව්වා හා සමානම අපේ හැම්‍යාර කරයුත්තයක්ම නිෂ්පාධන ක්‍රියාවලයක්ම අපි කරාගෙන යන්නේ මේ පාරිසරක යහ පවැත්ම මුල් කඩගෙන. ඉතින් ඒහා කරන ව්‍යාපෘති ගැන අපිට පුළුවන් වෙලා අපිට ඕත් එක්ක මේ වෙලාව රටචානයයක් එක්ත්. මේ බිදාදාගන්න අවස්ථාව ලබීමගෙන ොමිස්තුති. තිම පොඩ කියන්න මොකද මේ යුනිලවසිට ඉස්ටට ිය කියල කියන්න කියලා එදස් නමසය හැට දෙකේ තමයි මේ අපේ මෙතේ කර්මාන්තිශ අලාව ලංකාවේ ස්ථාපනය කරී. එතකොට දැනටවුදු හැටක් තිස්සේ දා විිාතුර මේතය ඉන්ස්ටන්ටී කියන්නේ ෂනිකතේ පෞඩ කුඩු නිෂපාදනය තමයි කරන්නේ මේ කර මේ තේ වලින් තමයි මෙතේ ුඩුවලින් තමයි අපි ලෝක. ගොඩක් අති ප්‍රවිීණ එකන ප්‍රවීන වෙළඳ සන්නාම වන ලිප්ටන් සහ බ්‍රිස්ක් කියන වෙළඳ සන්නාම යටතේයි බිස්නස්සකටයියිස්ට ව්‍යා පාලයට සීයට අසුවකම සැපියියුම ධාර්තාවය සපයන්නේ මේ අපේ සිටඉන්ස්ටන්ට කියන කර්මාත ශාලාවෙන්. ඒකම ගියවුරුද්‍යාපි සීට සයක්ක් බලක් ින්න්ස්ට්‍රන්ට පෞඩ එක යන කලු ලංකාව කලු තේවලින් උකහාගන්නා පෞඩ එකෙන් හදාගත්ත ඒ සැපයුේ සීයට සීයක්ම අයිතිකරු හැටියට එකනියයට සයක්ම සපය න්නා හැටියට අපි පත් වනාම් එතකට ඕගේ උත්තර ගේ ප්‍රශ් මයිද මේ අන්නෝනේ මොනාද අපි පරිසරයට කරලත ්‍යාගර පතන පැත්තේ. ඉතිං දැන් අපේ දමිත් කිව්ව වගේ පරිසර යහපත තමයි අපේ ල්ලේ හමතනම තිෙ ි මොනාකරත් අපේ ෆෙක්ට්‍රිය එක අපි කර්බාන්ත ශලාාව බිස්සලම බලන්නේ කෝමද අපි පරිසරයට මේකින් අව මහානියක් වෙන විදිට මහනියයක් නොවෙන විදිහට කෝමද කරන්න කෙල ඉතින් දැම්මේ තේ ෆෙක්ට්‍රිය එකක තේ පෞඩ හදන්න වාදන්න අප සාමින් තේක්හදරට වැඩියම් මෝනි තුර චාත්‍ර මන්දන්න ඔයා දන්නවාද කියලා අපි මේ වැඩියම වතුර පාවිච්චි කරන අප සට ෆක්ට්‍රිය එක අද වෙනකොට සියට අනු හතරක්ම මතුර අවශ්‍යතාවය. අපි ප්‍රතිචට්‍රී කරණය කරලා තමයි සපයාගන්නේ. සියයට හයක් පමණයි අපි භෝගත ජලයෙන් තමයි වතුර ගන්නේ ඉතින් සියයට හයක් පමණයි අපි ප්‍රතිචට්‍රී අපිට ඕන වතුර හැ පොළොවෙන් ගන්නේ. තොකොට මේ සියට අනු හතර ගැන කතාකරොත් අපි තුන් විදිහකට ම අවත්තක ටි කියයන්න තුන් විදිහකට අපි වතුර හොයාගන්න මේකින් ලොකුඒක තමයි අපිහරි වවාසනාවත අපි නවරලිය දිස්්චක්ක අග්‍ර පතන කියන ප්‍රදේශය අපි හොතට ාඩු ඇඩිවාසෙන් um apita wahi wal whes න් අපි මේ ව අපෘතියට අප නමකුදදා තින හඩ පෙසන් රියක් කියල ඉතින් හඩපසන් රියක් කියනකොට මංහිතනේ වචනම අටවා ටික ඕනවවෙන්නේන හැමක අපි බාතුර සියයට සියයක්ම පරිසං කරන්න ඕනේ කියන කමිට්මන්ට් එක ඒ තියෙන කමිටමටින්ක තමයි අපි අස වැඩේ කරගෙන යන්න දදකොට මෙසීර් සියයක් කර කරන එක පලවෙනික තමයි වැහි වතරකතු කරන එක ඉතිං අවුර අකට හත්තක වපසරේක තමයි අප කර්මන්දශාල පිහිටලා තියන්නේ ඉ ඒක යන හැම බිල්ඩිමකම සියට අනුවක් වහල වල් අපි සක සැලතිය නෝමි වැහිවතුර එකතු කරගන්න ඉතින් අර පෙන්නන්නේ ඔය ටැන්කි ටික තමයි ඕකකා අපිභූගත නළමාර්ගවලින් ඔය වැහි වතුර එකතු කරලා ඔය ටැන්කිවල ඒ කරලා ගබඩා කරාල තියාගන න යිකට ඔයවතුර තමයි අපේ නිෂ්පාධන ක්‍රියාාවලි අප සීතල කරන්න්න ොද ේයහද වනවතුරන තුර සීතල කරන්න්න මෝනවා එකට අපිේ ැහිවතර පාවච්චි කරන. ඉට පස්ස ළංඟට දැන්ේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලතු චාතුටේ වෙනවා. ොඩක් ඉවපරේෂන් වාශ්පී කරනය වෙන මකද යහදන ඒ වතුරටික වාශ්පි කරනය කර තමයි අපිට පස්සේක පෞව්ඩ බට පත්කරන්න ඉති වදන්නවොද අපි ඒ වාශ්පී කරන හැම ජල බින්ඳුක්ත්ම අපි එකතු කරනවා එකට කියනකාන්සඩුවම එකට වෙනම්ම මේ අපි ති්‍යාගනිින් අපට මෙෙනව නලපද්තියක් අපි ලෑස්ි කල්ල තියාගෙනන්නවා ඉතින් නල පදදිසිය ඇතුළේ වතුරට කොක්කෝම එකතු කරනවා. ඊට පස්සේ ඊළංඟ එක තමයි අපිටත් තියෙනවා අප ජල පවිත්‍රගාරයක්. ඒ අප අපදන පවිත්‍රා ගරෙන් අපි සුද්ධ කරන තුරට ඔක්කොම අපි ේ වත්ත ප ත් නැ පත් නැහ ක්්‍රේ ති න ත් ඒකට න වතුරක්කම අපිම පිරි පහදදු කර ගන්න වතුර පාවිචි කරන ඒකම යිල්ල ලසිංන් වලට දෙ පොදුජ පොද කටයුතු වලට අපි තුරට පාච්චි කරන ඊට පස්සේ අපි අපේ ියටිලිටේ නේ ඔය ෆිල්ට හෝදන ඒවාගේ වටත් මේ වතුර කනැ කවදාක්ල් පොලෙන් වතුරාරගෙන ඒවට පවිච්ච කරන්නේන්න ඇේ කො මරක්කව වැහි වතරෙකු කරනවා කියලා ියවරුද්ධකට හවතුරට කියෝබෙක් මීට දහතුන් දාහක් එකතු කරවා. කැනි සාමන විහරකකිවොත් හතර දෙනෙක්කන්න පවල්. සියකට අවුරුද්දකට ඕන වතුර ප්‍රමාණය තමයි ඒකින් අපි ඉතුරු කරල දෙන්නේ අපේවට පිටාවන්න කමියනිිටියකට. ඊට පස්සේ දං ඒවාගේ ගිය අවුරුතු දහය ඇතුළත. අපි එක්ලක්ෂ තිස් පන්දදාහක් කියවබික් මෝයිට මේ වතුර ඉතුරු කරලා තියනවා. ඉති ඒ කිය අන්නේ සාමාන්‍යයෙන් හතරදනකින්න පවුල එක්දස එකක් සියකට අවශ්‍ය වතුරාපි ඉතුරු කරල දීලා තියෙනවා. ඒක්ම ඔයයාපි මම්කිවාපිය අර මේ කන්ඩන්සේටරිි කවරකැනර ැහිබින් වතුර වාශ්පය එකතු කරන සිිස්ටම්ම එක අපි තාපය ගුඩක් වැඩි තාපාගයක් තියෙන නිසා අඩු එනර්ජි. අපිට න වන්නේ ෙතිි මතුනටික රත් කරාගාන්න ඒකයි ඒ අරුකොට පොලවිින් සියට සිලියක් වෙනෝට සිියයක් හයක් ගන්නකට ඒතුරු කරන ජල්ම එජීකත් එෙක්ක බැලුවොත් අපි අවුරුද්ධකට එජී හැන්ට අව මෙගාවාතාවස් ඉතුරු කරනවා ඒකත් මේ පෞවල්සීියකට හතරදෙන පවසික අෞුද්කට ඕන දදුර බලතමයි අපේ ඉතුරු කරලා දෙන්නේ අපේ මේ නිෂ්පාධන ක්‍රියාවලිය අතරතුර. හි තාලය තින ජලගෝලයෙන් සීයට එක වගේ තාමත්ම පොඩි ප්‍රමාණයක් තම ඇිට පරපෝචනලය කරන්නට හැකාවක්තිය තින් චල තින පැදගත්ම කොයි තරම්ද කියල බට බැහෙනව න්නේ වැදගත්ම තාත්ම හොඳින් තේරුන් ගත සේටි කර්මාත ශලාාවව විදිහටමයි එම මේ පැදිරිිරපු විදිහට තමයි මේ භූගත චලය කියනදේ පරිසම් කරගන්න ප්‍රවේශම් කරගන්න ඉතාමත්ම හොඳ ප්‍රශංසනය ක්‍රියාමාර්ගරග නති අපේ ජලබෝල ආක්ෂා කරන්න තින් මත්මත්ම දැන් මෙත් මේ හෝදවල් පහැදිික් විශෂ සේටි කර්මාන්ත ශාලා. වෙන්නේ පරිසරක තිරසර භාව කොයි විදිහට නත්ම ක හල් ර ම හද පහැ හ ති හොරන කරමන්ත ශාලාාව තුල පරිසක තිරසර ාාවක කියන ද යි හට ද ක්‍රියාමකවෙන්. යි දිහටද තිරර බාවයටේ ර ල පි ද රම. . ල පො ොරන ම ලා පොි හඳදීමක් කරන්න. එදස්නසේ හතළිය තම පලමෙන්ටම ලංකාවේ නිෂ්පාදනගාරයක් ආරම්භ කරන්නේ ය පටගන්න අපි ග්‍රන් පාස්වොලට මෙම සුළු සන්නාම ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා ඊට පසුව වෙච්ච මේ ඉල්ලුම වැඩවීම නි්පාදන ජාර්ත අවශතාවයක්ත්තෙක්ක අපි දෙදස් දොලාවසරෙත්තම හොරනට අපි කර්මාන්තශාලාව මේ ගෙනයන්. එතකොට දෙදස් දහතදට වර්ෂයන් වලදී අපි තවත් මේ සඳහා යෝජනය කරලා මේක අධ්‍යිතාක්ෂණ කර්මාන්ත ශාලාාව බෞට් පත් කරගන තියෙනවා ලංකාවේ මේ ජනතමලියන විසියක ජනතාවගේ ඒ පාරිබෝගක අවශථාවයන් සඳහා අපි ඔක්කො මාආදරය කරන සන්නාම නම උදාහර වශයගත සන්ලයිට් ලයි් බෝයි ලක්ස් පයා සිගනල් වැස්ලින් සන්සිල් ගලෝන් ල යෝ වගේ සන්නාම නම් විශාල ප්‍රමාණයක් අපි මේ හොරණ කරර්මාන් ශලාාවවතුර ස්පානය කරන එකම අයිෝ නවදස් එකම GMP වගේ ප්‍රමිතින් අනුකූලව සහතිකත් සමඟ අපි කටයුතු කරමින් පවතිනවා. ඉලකට අපි තිරසභාාවය ගැන කතායකුත් ම කෙටියක් උදාහරණ තුනක් දෙන්නම් පළවි යුදධරණය අප අනුෂමත්මයක වගේ ආගරපතන වගේම අපත් තියෙනවා වැහිජලය ක්‍රැස්කිරීම ක්‍රියාවලියක්. දෙදස් දාහතේ දී අපි මේ ගෝ ග්‍රීන කියලා සංකල්පයක් කරති අපි පටන්ගත්තේ ඉතාම සුළු වශයෙන් මේ වැහිජලය ක්්‍රැස් කිරීමට දෙදස් දැම් පහුගේ වසරනයකොට අපි මේවා අප හලල්ලල්ට ටන වැහි ජලය ක්්‍රැස් කරලා එක පියවරිිෆිකේෂන් එම නත්තම් පිරිපාද කරලා ටොන් විසිදාහක ප්‍රමාණයක් අපි ඉතිරි කිරීමට පුළුවංගලලාතිනවා වාර්ෂිකව මෙය ඇත්තරම අපේ අපිට අපේ වහලවල්ලට ටන ජලය යොදාගේ ඉතුරුකරීම තුළින් අපි සමාජයට ඒ ටොන් විසිදහා ඉතුරු කරල දීලා තියෙනවා වැයි ජලය භාවිතය කිරීම සමගින්. දෙවනි උදාහරණය අපි කේතලයක් ලිපෝකති අපි වතුරරත් කරඩ ගත්තත්. එම ජ ජලය රත්කිරීමේ දී යම් ශක්ති හානියක් සිද්ධ වෙනවා . ඒ අපි කල්පනා කරලාගත්තුොත් අපේ ඔපරේෂන් එකට අපි ඔපරේෂන් එකටත් ඒ හා සමානෝම අපි ක්‍රමෝපායන් යොදාගෙන ඒ ශක්තිය ඉතිරිකිරීම කරගෙන නවා මෙහිද අපි දැන ටොන් පන්ස එක පමණ ප්‍රමාණයක් වාශ්ප බලය අප ඉතිරි කරගෙන දනවා. අවසාන උදාහරණය ඔක්ොම දන්න බෝමාස් බයිලස් එතකොට බියෝමස් ොයිලස් කියන සංකල්පේදිී අපි භාවිති කරන්නේ වතලන ලිකුඩු උදහයියාගේ දවල්තමා ශක්ති ප්‍රභය විදිර මේ යොදාගන්න එක අපි පුනර්ජනනීය බල ප්‍රභයක් ඉදිරතමා අපි හඳුන් වන්නේ. එතර මේ බයිෝමස් බොයිලස් වලට අපි යොමුවීම තුළින් අපි සියයට අසු හතරක විතර කබන් ඩයෝක් සයිට් විමෝජනවීම හොම කරලාතිය. යුනිලි වායතනයේ අරමුණතම දෙදස්තිය වසරවවෙද්දිී කාබන් පොසිටවීම කාබන් පොසිටිවවීමම කියන්නේ මේ සියලුම අපිටවශ්‍ය ශක්ති අවශ්‍යතාවයන් පුරර්ජනය බල ප්‍රය්‍යන්තු නිල්ලබාගැනීම තිංන් අපේ හෝරන කණ්ඩායම ඒ ඊට බොහෝ කාලෙකට කලින් ඉටු කිරීමට බලාපොත්තින අපේ තියන ක්‍රියා මාර්ග සම මංහිතනන්නේ වගකීම යුතුක හොඳදින් මටක තන ිර බාත හඳන්වන මද පරිස්සරය සහ මිනිසාතර තියන පරත්තරේ නනන්න වැඩිපෙන කොට මිහිතලේ තින අය කාලේ ටිකටි කාඩුවන නිසාමතමයි අපි කියන්නේ පරිසරේ මතරම්ම හොඳදින් ආරක්ෂාරගන්න කියලා මුලු සමස්ත ජීවි පද්ධතියේ පැවත් රදා පති මහි තය ම ඉතින් පරිසර ම නි ම හම තු ර ප.

ඒ පි පද දැනකයාග හහිතන මොක්ද ්‍යාපෘති කොයි විද හට මේක පරිසිරක ර සරභාව කිය කාරනාවත් එකකට ගැලපෙන්නේ. බොම සති හවට ක මත් හමදේකට කියන්න කිය ට. මොද මේ ටීහිෝස් කියන ව්‍යපෘතිය අත්තටම අපිට. හරි නිහතමාන ආ අඩම්බර ඇකෙක්ක තමයි අද අපි කතා කරන්නේ ටීහස් කියන ඉසල්ලම පටන්ගත්තේ අපි තේහදලවරුණනාට පස්සේ තේටිකාරගනිවරන් අපි තේ මන්්ඩික එලියට එකන්න අප ද ව හටියට පත්තේ නොයිතින්දනට නං අපි සාමනෙන් ඇතේ මඩිකයන් කොම්පෝස්ට පහොඩ හදන සානවලට හැබැයිතින් අපිටත් පොඩි අදහසක් තිබුණ මෙි තේකාට අපේ අඇඳමකට වැඩනට පස්සේ හට ගති තියෙනවා හැබැයි මේක පාටකට හරවන්න පුළුවන්ද කියන තරන්ටක්පටි එකක් තිබුණේ නෑහ. ඔය අතරතුර තමයි ප්‍රොෆෙස විනිී සතන්දාානී කියේට මහත් මිය අපි වහම්බනෑතුකඩේ මහත්ම සීනිය මේ ලෙක්ෂර් මේ. සයින්ටිස් කෙක් වී ලංකා ඉන්සිටේ් නෑන ෙක්නොලෝජී අයිතනයේ තින් එතු මේ අපි කතා කලෙක්ම මේ පරියේෂණ වගයක් කරනවා නැචරල් ඩයිකනේ. සවභාවිකසායංවලින් හදන්න පුළුවන්ද කියලා බලන්ට කැමතිද අපිතක්ක ඇතු වෙලායිකරන්නක ලති හරි මආඩම්පබර මගටීම එක සි හරරිම උන්තුුවෙන් අවුදුේක මාරපිතර අපි නෑනෝ ටෙක්ට ෝජීේ ිනිතන්දීම හත් තෙක් අපි ෙක්ස්පේරරිමෙන්ට් එකකතර. කර ඉවරල දංවන්න පෞදඩර එක හැද. පාට හයක් පළිනි පාර පාට හයක්වා ගන්න බලුවන් වුණ. ඊට පස දැන් අපිට මේකට ඕනන ඇගලුන්සායන් කරන යෙදෙන කරමාත ාව හොය ගන්න මක ෞදරක ති බනට මද අපට ලු ට යන් කරනයක් කරන්නට තේ වෙලාවේ.ේ අපේ ප්‍රතිපත්ති හසන් සන්ධනය වෙන ඇගලුම් ඇඟලුම් සයංකරනය දන කර්මාත ශාලාක් ෝන වෙලා අප හොයාගත් න ප ස යි ග්‍ර ම ක්ති ෙනවා එක ලි ෙක් ශ්‍ර ලංක න් න ෙක්න ලෝජියය එකයි ඩයිනවාශර එක් අපි පලවෙනි පා පයිලට ප්‍රජෙක්්ක හැටියට අපේ සිටීවල යුනිෆෝර්ම්ස් අපි පැට්‍රේ ටාන්දදින යුනි ෆෝර්මිස් සල්ලම පට කර.ති හරිම ආඩම්බරයන්තමයි ඒ පාටකරපු ුනි ෝර්මක ඇදේ ඒතන නැවතුුණේන එකර එක ප්‍රතිඵල ගොඩක් හොඳට ආපු නිසා ඕක කමශලයිස් කරා. ශිල්පස ක් පිෂන එකව කමමා මත්‍ය ශයකර ශිල්පසේන ක් ිෂන එකෙද තමයියුකමශලයි සුනේති අද වෙන කොට චතුරී මේ ලෝක වෙළඳ පලට ගිහිල්ල යවරයි. ඉතින් දැන් අද නැචුරඩයි එක මේ සුභාවික සයාම ලෝකේ තියෙන විශාල වෙළඳ සන්නාමවන මමාක් සන්ස් පෙන්ස. කලැබ බොනාක්කෝ එලාඩ විික්ටෝඩිය සකරට වගේ වෙෙනද සන්නාමත්ක එකතු වෙලා මේ නැටුරල් ඩයි එක ටීහිව කියන බ්‍රන්ඩ් එක ලෝකෙට ගිහිල් තිෙනවා ඒකව තව ඉතර නැති ලත්නය අපි අපි එතන ඉඳං අපට තියෙනවා මේ ගලෝබල් පලටෆෝර්ම් එකක් මේ මෝස්තර මේ නිර මෝස්තර නිරූපණය වගේ ඒ වගේ මේ නැ ස්ටේන තිරසාර මෝස්තර ඉනොවේශන් නව උත්පාදන අගේමට ලක්කරන තැනක්. ඉතින් ඒක නිසා ඒ ඒ ලක්කරන තැනට ඒත් අගේමට ලක්වෙලා තින ඇති මේ විදිට තමයි අපිමේීහ කියන පඩක්්ටක ල්ලියට රග තියන ති උක්කොම බැලුවොත් අද වෙනකොට අපි ගොඩාක් අගේ මවල්ඩට ලක්වෙලා තියෙනවා චතුරි ජනාධිපති පාරිිසර් රිකරන් සම්මානයක්. එක්කපිට එක තුනක් අපට හම්බෙලා තියෙනවා ශ්‍රී ලංක නජ මන්ඩලේ ය වානිජ මෑන්්ඩලින්. හොඳම තෙරසායර ව්‍යපෘති සඳහා තියෙන රන්සාමානතුනකුත්. ඊන්ඩයි මෙමෝරියර් රන් සාමානයනොත් අපිට පුදුරන් ලබලා. ඉතින් ගොක් හොඳට අපි මේ පරිසරයා පරිසංකරගෙන මේ නිෂ්පාදන කටයුතු කරාගෙන යනවා ඒකම අපිරාටිට විදේශවිනි මෙයත් ගේනවා පරිසරයත් බලාගෙන මිනිස් සුද්බලාගෙන සීටිය යතනය අ්‍යියපාර කටයුතු කරාගෙන යන්න ඔ එතින් පරිසර සංවර්තනයට ඒවගේම දේශ ආර්ථකය නගහ සිටුවන්නටත්ඇපකැපල වැඩකටිතු න්න අතනයක් විදහට ොල්ලිව ඩක් ඇත ද ද හරම ඇතන පරිසරක තිරසාර භාවය කියෙන සංකල්පයක්ත් එක්ක තමන්ගේ නිශපාදන ක්‍රියාවලියන් සිද. න තු ලක ම ගම ෝ න ර ක හටයකතුන මිත ර හත්ම තිවගේීම නුෂක තවල හත්ම හෙ ති යි තව පොහ ව බක ෙදාා දාගන සූ නම් ැට කලම් කෙ ර ලබන් ශ්‍රී ලන්කා